Hi, Bowen. ඔබ channel එක මේ යාත්‍රා ඔබ අපි හැමදාම නරඹනවා අපේ YouTube channel එකේ මේ යාත්‍රා නරඹන්නට ඔබට අවස්ථාව තියෙනවා. පහතින් තියෙන bell icon click කරලා notification ගන්න නැවත video නරඹන්න අපිව subscribe කරන්න. සමහර සිද්ධීන් වලදී ජීවිතේ අපිට අවස්ථා ලැබෙන්නේ බොහොම අඩුවෙන් සහ ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් නැත්තම් අපිට වටිනාකමක් නැති වෙනවා. ලෝකේ පුද්ගලයන්ගෙන් විශ්වෙන් මේ මනුෂ්‍යත්වය වෙනුවෙන් අවස්ථා දීලා තිනවා බොහෝ අවස්ථාවල. අපි හිතනවා ඒ අවස්ථා දෙවියන් වහන්සේ දෙනවා, අපේ දෛවය දෙනවා, අපේ කර්මය දෙනවා කියලා. නමුත් අපිට වටිනා පුද්ගලයෙක් වෙන්නට අවශ්‍ය නම් අපි අපේ වටිනාකම අපි තුලින්ම ආදර්ශයෙන්ම පෙන්වන්න. ඇල්බර්ට් ට්‍රිස්ස කියලා කියන්නේ නොබෙල් ත්‍යාගලාභියෙක්. එතුමා විවිධ ක්ෂේත්‍රයන් තුළ දක්ෂතා දැක්වූ ඉතා වටිනා විද්‍යාත්මයෙක් වගේම මහා පරිණත ඥානයක් තිබුණු පුද්ගලයෙක්. ඇල්බර්ට් ට්‍රිස්ස මේ විද්‍යාඥයාට දවසක් වෙනත් රටකින් ආරාධනයක් ලැබෙනවා අපේ රටට සංචාරයකට එන්න සහ අපේ රටේ පුද්ගලයන් නමතලා ඔබතුමාගේ දේශනයක් අහන්න සලස්වන්න කියලා. මේ ආරාධනය පිළිගෙන මෙතුමා ඒ රටට ගිහිල්ලා එක්තරා දුම්රියකින් තම ගමනාන්තයට පිවිසෙනවා. පිවිසිලා මෙයා එනතුරු ඒ රටේ ප්‍රධානීන් බොහෝ ජනතාව බලාගෙන ඉන්නවා පිළිගැනීම සඳහා. මෙතුමා ට්‍රේන් එකෙන් බහිනවා කෝච්චියෙන් බැහැලා. මේ පිරිස බලාගෙන ඉඳිම නැවත කෝච්චියට ගොඩ වෙලා එක්තරා වයසක අම්ම කෙනෙක් අතින් අල්ලගෙන ඒ බඩුමලු ටිකත් මෙතුමා අතින් නැරන් දුම්රිය වේදිකාවෙන් පිටට ගිහින් ඒ ගෙනාව බඩුමලු ටික කුලී රථයකට පටවලා ඒ අම්මා ඒ රථයට ගොඩ නංවලා අමරතේ වාඩි කරවලා අමත එක සුහදව කතාබහ කරලා එනව නැවත පිළිගැනීමේ ස්ථානයට ඇවිල්ලා, "හරි, මම ලෑස්ති, අපි දැන් යමු අදාළ රාජකාරියට" කියනවා. මෙතුමා ප්‍රධාන දේශනයට යනවා. ප්‍රධාන දේශනය කරනවා ඉතා සාර්ථකව. අවසානයේ එක් පුද්ගලයෙක් අහනවා, "ඔබතුමා අර දුම්රියෙන් බැස්ස වෙලාවේ මොකද්ද කළේ?" මෙතුමා උත්තර දෙනවා හිනා වෙලා, "මම නොබෙල් ත්‍යාගලාභියෙක් වෙන්නට මම ආදර්ශමත් වෙන්නවා. හේතුව මම හැමෝටම උදව් කරන්න ඕන. මම මේ අද කළ ක්‍රියාව මම ඔප්පු කරලා පෙන්වෙන් අසරණ අම්මා කෙනෙක් වෙනුවෙන් උදව් කරන්න මම මහා විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. නමුත් මම ඒ අම්මා වෙනුවෙන් උදව් කළේ එයාට වෙන උදව් කරන්න කෙනෙක් හිටියේ නෑ. ඒ අම්මගේ බඩුමලු ටික අරන් ගිහිල්ලා කුලී රථයට පටවලා ඒ අම්මව කුලී රථේ වාඩි කරවලා මම ආවේ ඒ අම්ම වෙනුවෙන් උදව්වක් කරන්න ඕන නිසා." මෙන්න මේ නිසා තමයි මම සාර්ථකුනේ. පුළුවන් හැම වෙලාවකම අපි ආදර්ශයෙන් පෙන්වන්න ඕන තව කෙනෙක් වෙන අපි කැප වෙන බව. ඒ කැපවීම තුළ ලැබෙන දේ අනන්තයි. ඒ කැපවීම තුළ මම ලැබූ ජයග්‍රහණ අප්‍රමාණයි. මම නොබෙල් ත්‍යාග ලාභියෙකු වන්නට හේතු වූ එක. ඒ නිසාමයි මම මගේ ප්‍රධාන අමුත්තා විදිහට මා පැමිණියත් ප්‍රධාන අමුත්තා විදිහට කටයුතු නොකර මම ඔප්පු කරලා පෙන්වුවේ අපි කුමන තරාතිරමක හිටියත් කුමන තනතුරු දැරුවත් කුමන ප්‍රදේශයක ජීවත් වුණත් අපි තවත් කෙනෙක් වෙනුවෙන් කැප වෙන එක, තව කෙනෙක් වෙනුවෙන් උදව් කරන එක වටිනාකමක් ලැබෙන සහ තමන් ඉහළ තලයකට පැමිණෙන්නට එක හේතුවක් වනවා කියන මේ පුද්ගලයා, වැදගත් පුද්ගලයා, මම හිතන්නේ අපිට ලබා දුන්න ආදර්ශය ඉතා වටිනා ආදර්ශයක්. අපි මොන මට්ටමේ හිටියත් අපි අදාළ ස්ථානයේ ප්‍රධානිය වෙන්න පුළුවන්. නමුත් අපි අදාළ ස්ථානයේ තමන්ගේ රැකියා ස්ථානයේ හෝ පවුලේ හෝ අනිත් අයට අපිට පහළ මට්ටමේ එහෙම නැත්නම් අපේ
ප්‍රධානියා විදියට සලකන අපේ ස්ටාප් එකට කාර්ය මණ්ඩලයට එහෙම නැත්නම් ගෙදරක සේවය කරන පහළම සේවකයාට සලකන ආකාරයෙන් අපේ ඉහළ බව අපේ ශ්‍රේෂ්ඨත්වය තියෙන කෙනෙකු. අසරණ අහිංසක දුප්පත් මිනිසුන්ට සලකන විදියෙන් පොහොසත් ධනවත් පුද්ගලෝ ඒ ශ්‍රේෂ්ඨත්වයේ පොහොසත්කම ධනවත්කම මනින්න පුළුවන්. අපි පුංචි අයට සලකන විදියට අපි දුකට පත්විච්ච අයට සලකන විදියෙන් ඒගොල්ලෝ දිහා බලන ආකාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපි කුමන තැනක ඉන්න පුද්ගලයන්ද කියලා. ඒ නිසා කවුරු නමුත් හැම පුද්ගලයෙක්ම වටිනවා. තමන් කොච්චර ඉහළ තැනක හිටිය තව කෙනෙක් වෙනුවෙන් කැපවීම, තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වීම, තව කෙනෙක් වෙනුවෙන් කරන උදව්ව ඉතා වටිනවා. තමන්ගේ මේක මේ 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 කතාව තුල වගේම අපි බෞද්ධ දර්ශනය සඳහන් වන මුදු බව, අනතිමානී, එහෙම නැත්නම් නිහතමානී බව, ඒත ලොකු පණිවිඩයක් දෙනවා. නිහතමානී බව පිළිබඳ පණිවිඩයක්. තමන් තුල මාන්නේ නොමැතිව තව කෙනෙක් ඒ පුද්ගලයා විදිහටම පිළිගන්නා ස්වභාවය ඒක නිහතමානීකම. ඒ නිසා අපි හැමෝම නිහතමානී වීම තුල අපිට ලැබෙන වරප්‍රසාද, අපිට ලැබෙන සියලු ආශිර්වාද අපිට ලැබෙනවා. අපි වැදගත් වටිනා පුද්ගලයන් බවට පත් කරනවා. ඒ නිසා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මේ යාත්‍රා තුලින්. අපි වීඩියෝ නරඹන්න පහතින් තිබෙන බෙල් අයිකන් ක්ලික් කරලා නොටිෆිකේෂන් ගෙන්න ගන්න. අලුත් වීඩියෝ නරඹන්න තවදුරටත් අපිත් එක්ක රැඳී සිටින සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයු බෝවන්, සුබ දවසක්.